පුහුණුවීම ඇතරම අපි ජනවාරි 31 වෙනිදායින් පටන් ගත්ත පුහුණුවීම අද වෙනකන් අපි සාර්ථකව කරගෙන ආවා කණ්ඩායමක් විදිහට සිලෙක්ෂන්ස් තුනකට ෆේස් කරා ඒ වගේම ෆිට්නස් ටෙස්ට් දෙකකට ෆේස් කරා ඉතින් ඒ හැමදේමත් එක්ක අද වෙනකන් ජනවාරි 31 කින් පටන් ගත්ත පුහුණුවීම අද වෙනකන් සාර්ථකව අපි කරගෙන ආවා මුල්ම කාර්තුවේ අපි ඇතරම ෆිට්නස් ගැන ගොඩක් ફોકસ කරා ෆිට්නස් ගැන ફોકસ කරන ගමන් බෝල් හෑන්ඩ්ලින් ඒ හැමදේම බැලන්ස් වලට තමයි කරගෙන ගියේ සතිය දවස් 7ෙන් දවස් 6ක් අපි පුහුණුවීම් සිද්ධ කරා. ඉතින් ඒ සෙෂන්ස් හැමදේම netball skills skill development එකට fitness development එකට ඒ වගේම අපි netball strategies train කරන්න ඒ සෙෂන්ස් ටික හැමදේම කරේ අපි ඒවා බැලන්ස් කරගෙන සතිය දවස් 6 ඇතුළත ඒවා ඒ හැමදේම බැලන්ස් කරගෙන තමයි අපි ප්‍රැක්ටිස් එක කරගෙන ගියේ. ඇත්තරම ඉතාමත් සම්බර කණ්ඩායමක් සහ ඉතාමත් අත්දැකීම් බහුල කණ්ඩායමක් ඉන්නවා මට. ඉතින් නවකයොත් ඒත් එක්කම ඉන්නවා මම හිතනවා ඒක දැල්පන්දු ක්‍රීඩාවේ ඉදිරියට අනාගතයටත් හොඳයි මොකද වර්ල්ඩ් කප් එකක් අලුතෙන්ම රිප්‍රසන්ට් කරනවා කියන්නේ ඒක ලොකු අත්දැකීමක්. ඉතින් කණ්ඩායම විදිහට ගත්තොත් ඇත්තරම කලින් වර්ල්ඩ් කප්ස් ප්ලේ කරලා තියෙන බහුතරයේ ඉන්නේ කලින් වර්ල්ඩ් කප්ස් ප්ලේ කරලා තියෙන කට්ටිය. ඉතින් ඔවුන් සමග ඒ වගේම නායිකාවන් මම උපනායිකාව දුලංගි වන්නිතිලක ඇතුළු තව හිටපු නායිකාවන් ගායනි දිසානායක චතුරංගි ජයසූරිය සෙමිනියල් විස් තාජිනි සිවලිංගම් ඉතින් ඒ හැමෝගෙම දායකත්වය නොමදව හම්බෙනවා කණ්ඩායම ඉදිරියට කරගෙන යන්න. ඉතින් ඔවුන්ගේ සහයෝගය නවකයන්ගේ සහයෝගය හැමෝගෙම සහයෝගයත් එක්ක එකමුතුව කණ්ඩායම ඉදිරියටම යන්න තමයි අපි බලාපොරොත්තු සෙල්ලම් කරන්නේ සී කාණ්ඩේ. ඉතින් සී කාණ්ඩේ ඉන්නේ ජමේකාව, සවුත් අප්‍රිකාව, වේල්ස් සහ අපි අපේ පළවෙනි කණ්ඩායම විදිහට අපි තරඟයේ විදිහට අපි ජමේකාව තමයි හම්බෙන්නේ. ඉතින් ජමේකාව මේ වෙනකොට ලෝක ශ්‍රේණිගත කිරීම්වල 4 වෙනි ස්ථානයේ ඉන්නේ. සවුත් අප්‍රිකාව 5 වෙනි ස්ථානයේ, වේල්ස් 9 වෙනි ස්ථානයේ සහ අපි 15 වෙනි ස්ථානයේ. අභියෝගාත්මක තරඟ තමයි වර්ල්ඩ් කප් එකේ අපිට හම්බෙන්නේ. ඉතින් ඒ අභියෝගවලට සාර්ථකව මුහුණ දෙන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඊට පස්සේ අපි ලෝක ශ්‍රේණිගත කිරීම් තරඟ වටවලටත් පැමිණෙනවා. ඉතින් අපි මේ වෙනකොට ඉන්නේ ලෝක ශ්‍රේණිගත කිරීම් වල 15 වෙනි ස්ථානයේ. ඉතින් 15 වෙනි ස්ථානයේ 12 13 14 ඒ ස්ථානවලට පැමිණීම අපිට ඇත්තටම ලොකුම ජයග්‍රහණයක්. ඒ 12 13 14 කියන ස්ථාන තමයි අපි ඉලක්කගත කරගෙන ඉන්නේ මේ වෙනකොට. ඉතින් අපිට මෙච්චර දුර එන්න අතහිත දුන්න උදව් කරපු ඩයලොග් ඉසි කැෂ් ආයතනයටත් ඒ වගේම හයිඩ්‍රාමනි ආයතනයට ඒ වගේම තව අපිට ස්පොන්සර්ස්ලා හිටියා. ඉතින් ඔවුන්ටත් මේක අවස්ථාවක් කරගන්නවා ස්තුතිවන්ත වෙන්න. විශේෂයෙන් අපේ ක්‍රීඩිකාවන් සියලු දෙනාගේම සහ අපි කණ්ඩායමේ සියලු දෙනාගේම පවුල් වලට දෙමාපියන්ට සහ පවුල් වලට අපිට සහයෝගය ලබා දුන්නට ඉතින් ඔවුන්ටත් ස්තුතියි. ඒ වගේම අමතක කරන්න බෑ අපිට අපේ ආයතන අපිට රාජකාරී නිවාඩු ලබා දීලා ඒ දේවල් කරපු නිසා තමයි අපිට අපේ හිත සැහැල්ලුවෙන් අතරම මේ පුහුණු වීම් ටික මේ වෙනතෙක් සිදු කරගන්න පුළුවන් වුණේ. ඉතින් ඔවුන්ටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අපිට මේ තරම් දුර එන්න උදව් කරලා. ඒ වගේම ක්‍රීඩා අමාත්‍යාංශය, ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය ඔවුන්ටත් ස්තුතිවන්ත වෙනවා අපි වෙනුවෙන් පුළුවන් හැම සහයෝගයක්ම අපිට ලබා දෙනවට.